ඒක පොලිෆය තරගාවලියේ සුපර් සික්ස් වටේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගයේ අදිනෙදි සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙනවා. නමුත් උදේ පාන්දරම කියන්න තියෙන තරම දුරට කණගාටුදායක පොතක්. ඉතින් ඒක සම්බන්ධ වෙනවා වනිදු හසරංග ශ්‍රී ලංකාවේ සුපිරි දඟබන් දිවන්නා සම්බන්ධයෙන් තමයි මේ පොත ICC නිකුත් කරලා තියෙන. ඉතින් ICC දැනුවත් කරලා තියෙන සියලුම මාධ්‍යයන් ඔවුන්ගේ නිවේදනයකින් වනිදු හසරංගට එරෙහිව ඔවුන් ක්‍රියාමාර්ගයක් ගන්නවායි කියලා. ඒකට හේතුව තමා වනිදු හසරංගගේ හැසිරීම නෙදර්ලන්ත තරගයේදී. අපි දැක්ක වනිදු හසරංග පිතිකරණ යෙදෙනකොට ඔහු ඉතමත් ඇත්තම හොඳින් පිතිකරණ යෙදුණා. නමුත් ඔහු දැවී ගියාට පස්සේ ඔහු ගොඩක් කෝපයෙන් හිටියේ. ඉතින් ඔහු කෝපයෙන් පිටියෙන් ඉවත් වෙනකොටම අපි දැක්කා ඔහු බවුන්ඩරි ලයින් එකේ තිබුණ ස්කර්ටින්ග්ස් වලට ඔහුගේ පිත්තෙන් වැරෙන් පහරක් එල්ල කරා. ඉතින් මේ දේ ICC නීති වලට පටහැනි. ඉතින් ඒ අනුව ICC තීරණය කරලා තියෙන වනිතුට දැඩි අවවාද කරන්න. ඉතින් මේ අවවාදය සමගම ඔහුට 1 ඩෙමෙරිට් පොයින්ට් එකක් එනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ හතරක් එකතු වුණොත් වනිදු හසරංගට එක් දින තරඟ දෙකක් හෝ T20 තරඟ දෙකක් අනිවාර්යයෙන්ම තහනම් වෙනවා. මේ ඔෆෙන්ස් එකට එකතරක වනිදු හසරංග වාසනාවන්තයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් මොකද එක්කෝ මේ වගේ ලෙවල් එකේ වරදකට, මේ වගේ ලෙවල් එකේ ක්‍රියාවකට ලැබෙන්නේ මේ වගේ දැඩි අවවාදයක් තමයි මිනිමම්. මැක්සිමම් ලැබෙන්නේ 50%ක් ඔහුගේ මැච් ෆී එක. ඉතින් වනිදුරම තැනදී ලැබිලා තියෙන්නේ දැඩි අවවාදයක්. ඔව්, මේ වගේ ඔෆෙන්ස් එකක් නැවත වතාවක් කරලා ඔහුගේ ඩෙමෙරිට් පොයින්ට්ස් ගන්න හතර වුණොත් කලින් කිව්වා වගේ ඔහුට තරඟ දෙකක් තහනම් වෙනවා එක් දින හෝ T20. මොකද වනිදු හසරංග මේ වගේ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ. ටෙස්ට් තරඟ ක්‍රීඩා කරා නම් එක් ටෙස්ට් තරඟයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක තමයි වනිදු හසරංගට ICC ඊයේ දිනේදී අරගෙන තියෙන තීරණය. ඉතින් මේ තීරණය ගන්න හේතුව තමයි ඒ තරඟයේ හිටපු ඔන් ෆීල්ඩ් අම්පයර්ස්ලා මාර්ටින් සෑගස්, ඒ වගේම ග්‍රෙග් බ්‍රැත්වේට්, තර්ඩ් අම්පයර් ජයමනහන් මදන ගෝපාල් සහ ෆෝත් අම්පයර් ආසිබ් යාකුබ්, ඔවුන් තමයි ICC දැනුවත් කරලා තියෙන්නේ මේ වනිදු හසරංගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඉතින් ඒකට පිළිතුරක් විදිහට තමයි මේ ආකාරයට වනිදු හසරංගට එරෙහිව ICC අවවාද කරලා තියෙන. ඉතින් වනිදු හසරංග මම දන්නේ ගොඩක් පරිස්සමෙන් ක්‍රීඩා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දැක්ක ඔහුගේ සෙලිබ්‍රේෂන්ස් ටිකක් ඇග්‍රෙසිව් වැඩි කියලා දැනෙනවා. ඉතින් අපි හිතමු වනිදුට ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට ඇවිල්ලා තරංගයේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙවි කියලා.